අයිබෝන් ඉක්මන් නැතිව බලගන්න වෙන කාස් ගයිඩ් සදා සාදරයෙන් පිළිගන්නවා. බයේච මොතෝහන් වර්ක අහලා තියෙනවා සංකේත අහලා ඇති. මේ ඇවිල්ලා සුප්‍රසිද්ධ ජර්මානු සන්නාමයක්. අපි ඉස්සරහට ගිහින් බලමු අපි මේ කතා කරන්නේ මොන සන්නාමය ගැනද කියලා. රයිට් මේ වාහනය ගැන දැනගන්න ඉස්සෙල්ලා පොඩි දෙයක් මතක් කරනවා. අපි කාස් ගයිඩ් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අලුතෙන්ම එන videos වල notifications ගෙන්න ගන්න bell icon එක click කරලා තියාගන්න. ඒත් එක්කම කාස් ගයිඩ් Instagram, Facebook, TikTok ඔක්කොම platforms වල ඉන්නවා. අලුතෙන්ම අපි ගේන content ගැන දැනගන්න ඒ platforms වලත් අපිව follow කරන්න. ඒත් එක්කම අපි නම් මේ වාහනේ මොකද්ද කියලා බලන්න. ඉතින් මම ඔයගොල්ලන්ට කියවපු සන්නාම වෙනමකුත් නෙමෙයි BMW. BMW ගැන පොඩ්ඩක් කිව්වොත් BMW කරලියට එන්නේ පළවෙනි ලෝක යුද සමයේ ප්ලේන් එන්ජින් හදලා. ඒත් එක්කම කියන්න ඕනේ ඒගොල්ලෝ බේස් උනේ බවේරියායිද. මේ ඔක්කොම ගැන ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ ලෝගෝ එකේම අපිට හින්ට් එකක් දෙනවා. ඉතින් උදාහරණයක් විදිහට පාට ගත්තොත් පාට ඇවිල්ලා මේලා බවේරියන් ස්ටේට් කලර්ස්. ඒ ප්‍රාන්තයේ ඔෆිෂල් කලර්ස් තමයි දීලා තින්නේ. ඒත් එක්කම මේ ප්‍රොපෙලර් එකත් තමයි මේගොල්ලෝ මේ සිග්නිෆයි කරලා තියෙන කැරගෙන ප්‍රොපෙලර් එකක් ලෝගෝ එක හතරකට බෙදලා සුදු දෙකයි නිල් දෙකයි පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මේගොල්ලෝ ගොඩක් ફોකස් කරලා ඒගොල්ලෝගේ බ්‍රෑන්ඩ් එකේ ප්‍රෙස්ටිජ් එක ඒගොල්ලෝ ලොකක් ගොඩක් ලොකුට පෙන්නලා තියෙනවා. එතකොට මේ ඇවිල්ලා 7 generation 5 series. ඒ කියන්නේ G30 5 series 530E එක. ඉස්සෙල්ලා අපි ස්තුතිවන්ත වෙනවා කොව්වල පැරගන ආයතනයට අපිට මේ වාහන ලබා දුන්න එක පිළිබඳව. ඒත් එක මොකද්ද මේ 530, 520, 310 කියන්නේ? BMW සමග වාහනයක ට්‍රිම් ලෙවල් එක සහ වාහන සීරීස් එක. වාට අඳුරගන්න ලේසි විදිහ තමයි දෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේක ගත්තම මේක ඇවිල්ලා 5 series 30 කියන්නේ මේක ට්‍රිම් ලෙවල් එක. ඒත් එක්කම E කියන්නේ මේක ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එක. ඉතින් ඒක වාට ක්ලියර්ලි දැනගන්න තමයි වාට ට්‍රිම් ලෙවල් එක දැනගන්න තමයි BMW ඔහොම නම් කරන්නේ. අපි ඒකත් එක බලමු මේක ඉස්සරහ මොනවද තියෙන ෆීචර්ස් කියලා. මේ BMW එකේ අපි ඉස්සරහ බලමු හෙඩ්ලයිට්ස් ගැන. හෙඩ්ලයිට්ස් එක රීඩිසයින් කරලා තියෙන ඇඩැප්ටිව් LED අවිල්ල තියෙන. ගිය සැරේ ප්‍රීවියස් ජෙනරේෂන් එකේ තිබ්බ HID ලයිට්ස්. ඒත් එක්කම ඉස්සරහ ගත්තම මේකේ අවිල්ල තියෙන සිග්නිචර් ක්‍රින්ඩි ග්‍රිල්ස් දෙකක්. ඒකත් එක්ක මේක ඇක්ටිව් ග්‍රිල් එකක්. මේකේ වෙන්ස් ඕපන් ඇන් ක්ලෝස් වෙන. ඉතින් ඒක ඇවිල්ලා වාහනේ අපි බැලුවම කාර්යක්ෂමතාව එෆිෂන්සි එක ඒත් එක්කම ෆියුවල් එෆිෂන්සි එක හා සමාන පර්ෆෝමන්ස් එකට එක රුකුලක් වෙනවා. ඒත් එක්ක මෙතන ඇවිල්ලා තියෙනවා මේකේ නයිට් විෂන් කැමරා එක. දැන් මේ කාර් එකේ බොනට් එක ටිකක් දිගයි. ඒකත් එක්ක ඉස්සරහ තියෙන දයක් වට රෑට උනත් බලා ගන්න පුළුවන් ඒක සෙන්ට්‍රල් ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. හෙඩ්ලයිට් එක යට අපිට පේනවා මේක ඇවිල්ලා තියෙන හෙඩ්ලයිට් වෂර් එකක්. මෙතන තමයි වාගේ තියෙන්නේ මේකේ ටෝ හුක් එක. ඒත් එක්ක මෙතන ෆොග් ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා. හනිකෝම් ඩිසයින් ලෝවර් ග්‍රිල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඒ වගේම ඇවිල්ලා තියෙනවා ෆ්‍රන්ට් සෙන්සර්ස් 6ක් එක පැත්තට 3-3 ගානේ. ඉතින් මේක තමයි මේක ඉස්සරහා. අපි බලමු පැත්තට ගිහිල්ලා පැත්තේ මොනවද තියෙන ෆීචර්ස් කියලා. 530 සයිඩ් ප්‍රොෆයිල් එක ගත්තම මේකේ සිග්නිචර් ප්‍රොෆයිල් එක ඇවිල්ලා තියෙන හැම BMW එක වගේ. ඉතින් ඔයා මේ කාර් එක කිලෝමීටර් එක ඇති නම් දැක්ක වුණත් ඔයාලට කියන්න පුළුවන් මේ ඇවිල්ලා BMW එකක් කියලා. ඒත් එක්ක මම ඉස්සෙල්ලා කිව්වා වගේ ෆ්‍රන්ට් බම්ප එකේ ඩිස්ටන්ස් සෙන්ස එක තියෙනවා. මේක ඉස්සෙල්ලා පස්සේ දෙකේම තියෙනවා. ඒත් එක්කම මෙතනට තමයි වාගේ ප්ලග්ඉන් හයිබ්‍රිඩ් පෝට් එක ඇවිල්ලා තියෙන්නේ. මෙතන තමයි වාගේ එක්ස්ටෙන්ෂන් එක ගහන්නේ. මේකේ ක්‍රෝම් පැකේජ් එකක් කියලා තියෙනවා. ඒතර ක්‍රෝම් ඉන්සර්ට් එකක් වගේම දොර වටේ ක්‍රෝම් ඉන්සර්ට් එකක් ඩෝ හැන්ඩල්ස් වල ක්‍රෝම් ඉන්සර්ට් එක තියෙනවා. ඒත් එක්කම මේක M Sport පැකේජ් එකේ M Sport බැජින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා මෙතන ක්‍රෝම් ඉන්සර්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ක්‍රෝම් ඉන්සර්ට් එක නිකන් ඉන්සර්ට් නෙමෙයි. මේක ඇවිල්ලා ෆන්ක්ෂනල් ඒරෝඩයිනමික් ඉන්සර්ට් එකක්. ටර්බියුලන්ට් එක අපි ටයරකින් එන ටර්බියුලන්ස් හා හීට් එක මේ ඩිස්ක් එකකින් ජෙනරේට් වෙන මේක මේ වෙන්ට් එක ත්‍රූ ඇවිල්ලා බොඩි එක හරහා ස්මූත් සර්ෆස් එකක යන්න තමයි ඒක හදලා තියෙන්නේ. මේක වාහනේ එෆිෂන්සි වගේ ඒරෝඩයිනමික්ස් වැඩි කරන්න ගිනාපු ෆීචර් එකක්. අපි මිරර්ස් ගැන කතා කරොත් මිරර් එකෙත් ඇවිල්ලා තියෙනවා මේකේ සයිඩ් සිග්නල් ලයිට් එක. ඩෝ හැන්ඩල්ස් වල විශේෂත්වයක් තියෙනවා. ඩෝ හැන්ඩල්ස් වල මේකේ ලයිට් ටැග් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ඩෝස් වල සොෆ්ට් ක්ලෝස් ඩෝස්. වහෙමින් හේතු කරත් මෝටරෙන් ඇදලා නම් මේ දොර වහනවා. ඉතින් පිටිපස්සට ගියාම අපිට පෙන්වනවා මේකේ E drive කියලා ගහලා තියෙන මොකද E එකක් ඉඳන් මේක 530E. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒත් එක්කම wheels standard 19 inch ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේක staggered. ඉස්සරහටදී පිටිපස්ස පළලින් වැඩි tires. ඒත් එක්කම all 4 ඇවිල්ලා තියෙනවා මේකේ disc brakes. M Sport package එකේ හින්දා මේකේ BMW M brake calipers ඇවිල්ලා තියෙනවා. අපි කතා කරමු 530E එකේ
බැක්ෙන්ඩ් එක ගැන. ඒත් එක්කම ඒක ඉස්සලමට පේන දෙයක් තමයි උඩින් තියෙනවා shark fin antenna එක. පිටිපස්සෙ fluid body lines ඇවිල්ලා තියෙන එක signature characteristic එක. 2 piece LED brake lights ඇවිල්ලා තියෙනවා. මැද අපිට පේන්න තියෙනවා මේකේ camera එක. ඒත් එක්කම ඒ යහ පැත්ත අපිට බලා ගන්න පුළුවන්. පිටිපස්සෙ dicky door button එක තියෙනවා. ඉතින් මේකේ ඩිකීගේ විශේෂත්වයක් තියෙනවා මේකේ ඩිකීල ඔටෝමේටඩ් ඩිකී එකක්. ඒක අරගන්න යතුරුෙන් පුළුවන්, බටන් එකෙන් පුළුවන්, මෙතන ඩිකී එකේ තියෙන. ඒ වගේම සෙන්සර් එකක් ඇවිල්ලා තියෙනවා. මොනවාරි බඩුව අරන් එනවා නම් කකුල යටින් වේව් කරාම බූට් ස්පේස් ඕපන් වෙනවා. ඉතින් අපි ඇතුලේ බලමු මොනවද තියෙන්නේ කියලා. ඇතුලේ ඕපන් වෙච්ච ගමන් අපිට පේනවා ඉමර්ජන්සි ට්‍රයැන්ගල් එක තියෙන. මේකේල වගේ වාහන මාක්කර් ඉෂුවක් ඉඳලා වාට මූව් ඉමොබලයිසන් මූව් කරන්න බැරි වුණොත් වාට මේක තියලා ඔන්ටමින් ට්‍රැෆික් එකට කියන්න පුළුවන් මේ වාහනේ ඩිස්ෆන්ක්ෂනල් කියලා. ඒත් එක්කම අපිට ඇතුළ බැලුවම් ටිකක් ෂැලෝ තියෙන. මොකද මේක යට තමයි හයිබ්‍රිඩ් සිස්ටම් එක, හයිබ්‍රිඩ් බැටරි එක එන්නේ. ඒ වගේම මෙතන අපි පැත්තක තියෙනවා මේකේ හයිබ්‍රිඩ් චාර්ජර් එක. අපි කම්පැරිටිව්ලි මේක කම්පිටිටිව් වාහනත් එක්ක බැලුවම පොඩ්ඩක් මේකේ බූට් ස්පේස් එක අඩුයි. ඉතින් ඒක තමයි මේකේ බූට් ස්පේස් එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේකේ පිටිපස්ස බෆ් එකේ තියෙන කී කැරක්ටරිස්ටික් එක තමයි ඉන්ටග්‍රේටඩ් ඉස්සරහගින් පිටිපස්සෙත් සෙන්සර්ස් ඇවිල්ලා තියෙනවා. පිටිපස්ස බෆ් එකේ ඔල් ත්‍රූ අවුට් 6 සෙන්සර්ස් ඇවිල්ලා තියෙනවා. මේකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ ඔයා මෝෂන් සෙන්සින් ඔන් කරලා තියෙනවා නම් ඔයාට ග්‍රීන් සෝන්, yellow zone, red zone හොඳට පෙන්වනවා. ඇක්සිඩන්ට් එකක් වෙන්න යන්නේ දැන් නවතින්න කියලා මෙයා සෙන්ස් කරනවා. ඒත් එක්කම පිටිපස්ස බෆ් එකේ ස්පෝර්ටි ලුක් එක වැඩි වෙන්න 2 tone ඇවිල්ලා තියෙන මේ කාර්යයේ. මේක පිටිපස්සේ මෙතනත් ඇවිල්ලා තියෙනවා ටෝබා මේ ටෝ හුක් එකක්. ඒකත් එක්කම පල්ලේ අපිට බලා ගන්න පුළුවන් මේකේ ස්පෝට් ලොග ගොඩක් වැඩි වෙන ඩුවල් එක්සෝස්ට් ටිප්ස් ඇවිල්ලා තියෙනවා. අපි කතා කරමු 530 එකේ එන්ජින් ස්පෙක්ස් ගැන. ඉතින් මේක ඇවිල්ලා 2 ලීටර් පෙට්‍රල් ටර්බෝ චාර්ජ් එන්ජින් එකක් එක්ක ඇවිල්ලා තියෙනවා. ඉලෙක්ට්‍රික් මෝටර් එකක්. කම්බයින් හෝස් පවර් 294 හෝස් පවර් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම පෙට්‍රල් එන්ජින් එක 184 හෝස් පවර් ප්ලස් 109 හෝස් පවර් ඉලෙක්ට්‍රික් මෝටර් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ BMW එකේ එන්ජින් වේරියන්ස් 8ක් ඇවිල්ලා තියෙනවා. 1.6 ඉඳන් 4.4 සුපර් චාර්ජ් V8 වෙනකම් පෙට්‍රල් එන්ජින්ස්, 2 ලීටර් 3 ලීටර් ඩීසල්, ඒ වගේම 2 ලීටර් 3 ලීටර් හයිබ්‍රිඩ්. මේක 2 ලීටර් හයිබ්‍රිඩ් එක. ඒත් එක්කම ගිය බොක්සස් ගැන කතා කරොත් 8 ස්පීඩ් ඔටෝමැටික් වගේම 6 ස්පීඩ් මැනුවල් ඇවිල්ලා තියෙනවා. මේක ඇවිල්ලා 8 ස්පීඩ් ට්‍රිප්ට්‍රොනික් ගිය බොක්ස් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි යන් ඇතුළේ තියෙන ෆීචර්ස් බලන්න. ඉතින් දැන් අපි කතා කරන්නේ 530E ක ඉන්ටීරියර්. මේක සුපර් ලක්ෂරි ඉන්ටීරියර් එකක්. අපි බැලුවම හැමතැනම පේන අපිට ලෙදර් ඇත. මේකේ කියන්නේ ඩකෝටා කොන්නෙක් ලෙදර් ඉන්ටීරියර් එකක් කියලා. කියන්නේ මේක කලර් එකයි මේකේ ෆීල් එකයි. ඒත් එක්කම සෙන්ටර් ඩෑෂ් එක ඇවිල්ලා තියෙනවා හොඳ ටීක් ඉන්සර්ට් එකක්. ඒක අපිට බලා ගන්න පුළුවන් දොරල් වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් මං කිව්වනේ මේක අල්ට්‍රා ලක්ෂරි පැත්තට බර ලක්ෂරි ඉන්ටීරියර් එකක් හින්දා අපි පටන් ගමු කොක්පිට් එකේ ඩිස්ප්ලේ කන්සෝල් එකේ. මේක ෆුල්ලි ඩිජිටල් ඩිස්ප්ලේ එකක් කියලා තියෙන්නේ. ඇනලොග් මීටර්ස් මේකේ නැහැ. ඉතින් අපිට මීටර් එකේ වම් මත පැත්තේ අපිට පෙන්වනවා ස්පීඩෝ මීටර් එක. ඒත් එක්කම ෆියුල් ගේජ් එක මැද හරියටම තියෙනවා. මේකේ ක්ලොක් එක දකුණ අත පැත්තේ වගේ RPM, ඒ වගේ බැටරි චාර්ජර්. මොකද මේක ඉලෙක්ට්‍රික් වර්ෂන් එකක් නේද. කෙලින්ම බැලුවම තියෙනවා මේකේ හෙඩ්ස් අප් ඩිස්ප්ලේ එකක්. ඔයාගේ මයිලේජ් එක ඩිස්ප්ලේ වෙනවා. ගොඩක් දේවල් තියෙන කතා කරන්න. අපි ගත්තොත් දොරේ අපිට තියෙනවා මේක මෙමරි සීට්ස්, 2-way මෙමරි සීට්ස් තියෙනවා. සාමාන්‍ය ලක්ෂරි වාහනයක නෙමෙයි, දැන් සාමාන්‍ය වාහනයකත් වෙන පවර් ෂටර්ස් මේකටත් ඇවිල්ලා තියෙනවා. දොරේ තමයි මේකේ ෆියුල් ඩෝ එකට සහ ඩිකි ඩෝ එකේ බටන්ස් දෙක ඇවිල්ලා තියෙන්නේ. ස්ටීරින් වීල් එක වම් මත පැත්ත ගත්තාම මේකේ තියෙනවා පාකින් සෙන්සර්ස්, ලෙෆ්ට් ඇන්ඩ් රයිට් ඔන් ඔෆ් කරන්න, හෙඩ් ලයිට්ස් ඔන් ඔෆ් කරන්න, ඒත් එක්කම ඔයාගේ නයිට් විෂන් ෆ්‍රන්ට් කැමරා එක ඔන් ඔෆ් කරන්න. මොකද වා ස්ටෑන්ඩර්ඩ් දුවනකොට වාට පෙන්නන්නේ රේඩියෝ එක. වාට ඕන නම් නයිට් විෂන් කැමරා එක පෙන්වන්න, වාට ඩිස්ප්ලේ එක ඔන් කරන් යන්න පුළුවන්. ඒත් එක්කම වාට ෆොග් ලයිට්ස් ෆ්‍රන්ට් ලෙෆ්ට් ඇන්ඩ් රයිට් වාට ඔන් ඔෆ් කරන බටන්ස් දෙක ඇවිල්ලා තියෙනවා. මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල් එක ගත්තාම ප්‍රිටි ස්ටෑන්ඩර්ඩ්. වම් මත පැත්තේ ක්‍රූස් කන්ට්‍රෝල්, අප් ඇන්ඩ් ඩවුන්, ඒ වගේ මේකේ වාට RPM ලිමිට් කරන්න පුළුවන්. දකුණු අත පැත්තේ මූඩ් එක වාගේ වාහනේ, ඒ වගේම කෝල්ස් ආන්සරින්, මයික් එක ඔන් ඔෆ් කරන්න ඒ ටික ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම කියන්න ඕනේ මේකේ ඔටෝමැටික් හින්දා මේකේ ෆ්ලැපි පැඩල් ගිය බොක්ස් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ ස්ටීරින් වීල් එක පිටිපස්සේ අපිට ඇවිල්ලා තියෙන ෆ්ලැපි පැඩල් ගිය බොක්ස් දෙකේ පැඩල්ස් දෙක. මේ වම් අත පැත්තෙන් ඔයාලට පුළුවන් ගියස් අප් කරන්න, දකුණු අත පැත්තෙන් පුළුවන් ඩවුන් කරන්න. ඒත් එක්කම කියන්න ඕනේ මේක යුරෝපියන් වාහනයක් හින්දා වාගේ ලයිට් ස්ටොක්ස් එන්නේ වම් අත පැත්තේ, ඔයාගේ වයිපර් ස්ටොක්ස් එන්නේ දකුණු අත පැත්තේ.
තව දෙයක් කියන්න ඕනේ සෙන්ටර් කන්සෝල් එක ගත්තම ෆ්ලූයිඩ් වාටර් ඩයිනමික් ලයිට් එක දෙනවා මම හිතන්නේ පේනවා කියලා කැමරා එකට ඩයිනමික් ලයිට් එකක් යනවා කොක්පිට් එක පුරාවටම තව දෙයක් සෙන්ටර් ඩිස්ප්ලේ එක මේක ඇවිල්ලා තියෙන්නේ 10 ඉන්ච් ඩිස්ප්ලේ එකක් මේක LED OLED ඩිස්ප්ලේ එකක් ඇවිල්ලා තියෙන්නේ තව පල්ලෙහාට ආවම අපිට බලා ගන්න පුළුවන් 360 කැමරා සෙන්සර් එක මැද අපිට බටන් එකක් දෙනවා ඔන් ඔෆ් කරගන්න මූඩ්ස් අපිට සිලෙක්ට් කරන්න පුළුවන් ඩ්‍රයිවිං මූඩ්ස් එතන පල්ලෙහාට ඒ වගේම වාට ඩිස් චේන්ජ් එකක් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ඩුවල් ක්ලයිමට් කන්ට්‍රෝල් වාට පැසෙන්ජර් ඒ වගේම ඩ්‍රයිවර්ගේ ක්ලයිමට්ස් වෙන වෙනම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඒකට ඔටෝ දාන්නත් පුළුවන් වෙන වෙනම කන්ට්‍රෝල් කරගන්නත් පුළුවන් ඒත් එක්කම හීටඩ් සීට්ස් වාට 3 ස්ටේජස් හීටඩ් සීට්ස් වාට පාවිච්චි කරන්න පුළුවන් සෙන්ටර් කන්සෝල් එකේ පල්ලෙහාට ආවම තවත් අපි බලා ගන්න පුළුවන් මෙතන ඩෙඩිකේටඩ් වයර්ලස් චාර්ජින් පෑඩ් එකක් තියෙන ඒත් එක්කම මෙතන USB 3.0 ජැක් එකක් වාට තියෙන වර්තන දෙයක් චාර්ජ් කරගන්න පුළුවන් වයර්ලස් චාර්ජින් නැත්තම් USB ගාලා චාර්ජ් කරන්න පුළුවන් ඊට පස්සේ පිටිපස්සේ වෙන්ටිලේටර් කප් හෝල්ඩර්ස් දෙකක් තියෙනවා පස්සටම අපිට තියෙනවා මෙතන කන්ට්‍රෝල් එක ඔයාගේ BMW iDrive communication system එකේ තියෙන මේක iDrive integrated in the water Apple CarPlay සහ Google Android Auto දෙකම පාවිච්චි කරන්න පුළුවන්. තව පස්සටම අපිට තියෙන gear select එක මේකේ gear select pretty standard reverse drive ඊට පස්සේ ඔයාට manual shifting දාලා plus and minus flappy pedal එකකින් කරන්න පුළුවන්. දකුණු අත පැත්තේ තියෙනවා traction control off ඒ වගේ වගේ modes ටික sport comfort eco and eDrive eDrive ගැන කතා කරා මේක eDrive 35 km totally EV mode එකේ යන්න පුළුවන්. ඉතින් වාට petrol crisis එක කාලේ නම් කිලෝමීටර් 35 උඩටයි පල්ලෙහාට මේ කාර් එක යන්න පුළුවන් කමක් තිබ්බා. ඒත් එක පල්ලෙහාට ගියාම අපිට තියෙනවා මේකේ center console එක මැද්දේ arm rest එක ඇතුලේ තව compartment එකක්. ඒක ඇතුලේ තියෙන USB 3.0 jack එකක්. ඒ වගේම මෙතන cigarette එක يعني AUX cord line එකක් තියෙනවා ගහන්න. වගේ cigarette light accessory එකක් ගහන්න. විශේෂත්වය මේක ඇතුලේ මේකේ light tag ඇවිල්ලා තියෙනවා. උඩට ගියාම අපිට බලා ගන්න පුළුවන් dual map lights ඇවිල්ලා තියෙනවා mood lighting ඒත් එක්කම වාට dedicated SOS button එකක් කියලා තියෙනවා හදිසියක් වුණොත් බවාන පෙරලා ගත්තොත් accident එකක් වුණොත් කවරව හොරකම් කරන්නවොත් වාට SOS button එක ඔබලා ඔයාගේ phone එක connected නම් ඔයාගේ ඒ රටේ තියෙන emergency hotline එකට call එකක් යනවා ඉතින් මේක ඉච්චර intelligent car එකක් ඊට පස්සේ එතන උඩට ගියාම අපිට බලා ගන්න පුළුවන් sunroof එක මේක ඇවිල්ලා tilt and retractable sunroof එක සාමාන්‍ය මේකත් මම හිතන්නේ around 32 inches වගේ ලොකු sunroof එකක්. ඒස අපි යම් පස්සේ තියෙන දේවල් බලන්න. Right, දැන් අපි කතා කරන්න යන්නේ 530 එකේ rear passenger compartment එක ගැන. ඉස්සෙල්ලාම කියනවා මේක මාර spacious. ඔයාට ඉස්සරහා වගේ පිටිපස්සෙත් comfort එකත් වැඩි. ඒත් එක්කම ඔයාට මේකේ leg space එක ඕන තරම් තියෙනවා. Head space එකත් ඕන තරම් තියෙනවා. තව දෙයක් කියන්න ඕනේ මේකේ ස්පෙෂල් පැකේජ් එකක් ඇවිල්ලා තියෙනවා පිටිපස්සේ වාට ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ ඩිස්ප්ලේස් දෙකක් කියලා තියෙනවා 16 ඉන්ච් ඩිස්ප්ලේස් දෙකක් කියලා තියෙනවා ඒ ඉන්ටර්ෆේස් එකට iDrive ඉන්ටර්ෆේස් එක මේක කනෙක්ටඩ් ඒත් එක්ක වාට මේකේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි වාට රන් කරන්නත් පුළුවන් වීඩියෝස් මූවීස් ඒකට මෙතන වාට පල්ලෙ ඇවිල්ලා තියෙනවා ඩිස් චේන්ජ් එකක් ඒත් එක්කම දෙපැත්තටම ඇවිල්ලා තියෙනවා 3.5 mm ජැක්ස් වාට දැන් වාහනේ කවරි වෙන එකක් අහන් යනවා නම් හෙඩ්සෙට් එක මෙතනට ගාලා වාට මේ කියන මේ කන්ටෙන්ට් එක බලන්න පුළුවන්. ඒත් එක්කම කියන්න ඕනේ මේකේ ස්පීකර් සිස්ටම් එකේ මේක 16 හාමන් කාර්ඩන් සිස්ටම් එකත් ඇවිල්ලා තියෙනවා හාමන් කාර්ඩන් අපි දන්නවා හාමන් කාර්ඩන් JBL. මේකේ සවුන්ඩ් ක්වොලිටි එක ඇවිල්ලා টপ නොච්. තව දෙයක් කියන්න ඕනේ පිටිපස්සේ ක්ලයිමට් කන්ට්‍රෝල් ඇවිඩුවල් ක්ලයිමට් කන්ට්‍රෝල් ඇවිල්ලා තියෙනවා වාටර් වෙන්ට්ස් දෙයක් ඇවිල්ලා තියෙන එක කන්ට්‍රෝල් කරගන්න. හැම පිටිපස්සේ රියර් සීට් එකටම තර්ඩ් පැසෙන්ජර්ටත් ඇවිල්ලා තියෙනවා සීට් බෙල්ට් එක. ඒත් එක්කම බේබි චයිල්ඩ් සීට් එකට ඇන්කර් පොයින්ට්ස් හතරකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක කියන්න ඕනේ දොරේ අපිට බලා ගන්න පුළුවන් පිටිපස්සේ තියෙනවා මූඩ් ලයිටින්. ඒත් එක්කම මේ වාහනේ ඇවිල්ලා තියෙන ඔප්ෂන් එකක් බ්ලයින්ඩර්ස්. මැනුවල් රේසින් බ්ලයින්ඩර්ස් ඇවිල්ලා තියෙනවා. ඒකට බ්ලයින්ඩර්ස් ඇවිල්ලා තියෙන ප්‍රයිවසි එක තියෙන. ඒ වගේම ඇතුළට එන ග්ලෑක නවත්තන්න. ඉතින් ඒකත් එක්කම කියන්න ඕනේ තව දෙයක් තමයි මේකේ මැප් ලයිටින් පිටිපස්සේ කම්පාර්ට්මන්ට් එකට ඇවිල්ලා තියෙනවා. අපි දැන් ඩ්‍රයිව් එකට ගිහිල්ලා බලමු කොහොමද ඩ්‍රයිව් ෆීල් එකයි පර්ෆෝමන්ස් එක කියලා මේ කාර් එකේ. Right, දැන් අපි බලන්නනේ 530 කේ driving experience එක. ඉතින් BMW කියුවම අලුත් දෙයක් නෙමෙයි BMW ප්‍රසිද්ධම driving සහ performance පැත්තට. මේක no exception, මේක acceleration and braking superior. මොකද මේක එකක් ඇවිල්ලා M-Sport package එකට ඉතින් පොඩ්ඩක් sporty පැත්තට වැඩි. මේ වාහනේ අපි ගත්ත usage එක වාට highway cruising, ඒත් එක්කම inter provincial travel වලට කිසිම මහන්සියක් නැතුව පදින්න පුළුවන්. තව දෙයක් මේ වාහනේ පාවිච්චිදී පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ මේ වාහනේ පොඩ්ඩක් පල්ලෙන් වැඩි ඒ වගේම දිගින් චුට්ටක් වැඩි
ඒ වගේම තව දෙයක් තමයි මේ වාහනේ වාට බය නැතුව සේෆ්ටි ෆීචර්ස් තියෙන හින්දා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පොඩි දෙයක් තියෙනවා වාහනේ විත් එක. අපි පොඩ්ඩක් සැලකිල්ල ගන්න ඕනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් අඩුයි. ලංකාවේ පාරවල් වලට ගැලපෙන අඩුයි. ඉතින් ඒක ඔළුවේ තියාගෙන තමයි පදින්න ඕනේ. ඉතින් මේක තමයි 531 එකේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක. දැන් බලමු 530 එකේ වාසි 3යි අවාසි 3යි. ඉතින් BMW 5 series එක ඇවිල්ලා 3 series එක 7 series එක මැද්දෙන් ඉතින් මේකේ size එක ගත්තම optimum size. ඒ වගේම luxury car එකක් බලලා ඔයාට ලොකුත් නැති පොඩිත් නැති car එකක් වා බලනවා 5 series එක වට හොඳ option එකක්. ඉතින් මේකේ තියෙන තවත් වාසියක් තමයි මේකේ design එක. මේක functional design එකක් තියෙන aerodynamic lower center of gravity තමයි තියෙන. ඉතින් ඒක මේකේ තියෙන තවත් වාසියක්. ඒ වගේම තමයි BMW 5 series එකේ driving dynamic එක. ඩ්‍රයිවින් ප්ලෙෂර් එක මේ වාහනේ ගොඩක් වැඩි. ඉතින් ඒක ඇවිල්ලා තවත් ප්‍රධාන වාසියක් ඔයාට BMW 5 series එක චූස් කරන්න. 530 එකේ තියෙන ලොකුම අවශ්‍යතාවය තමයි මේ PHEV system එක. වා මේක regularly use කරේ නැත්නම් once a month වා අඩුව ගානේ fast charger එක ගැහුවේ නැත්නම් මේකේ දෝෂ අට ගන්නවා. ඒක ඔයාට තියෙන ප්‍රධාන අවශ්‍යතාවය. ඉතින් මේකේ තියෙන තවත් අවශ්‍යතාවය තමයි මේකේ interior build quality එක. Build quality එක හොඳ වුණත් build materials මේකේ ටිකක් ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙනවා අඩුයි. ඉතින් මේකේ තියෙන ලොකු drawback එක. ඉතින් මේකේ තවත් අවශ්‍යතාවයක් තමයි මේකේ මේන්ටෙනන්ස් කෝස්ට් එක. යුරෝප වාහනයක් ගත්තාම මේන්ටෙනන්ස් කෝස්ට් එක ටිකක් high. ඒත් මේ වගේ වාහනයක් වා ගත්තොත් ඔයාට ලොකු කැපැසිටි එකක් තියෙනවනේ මේක මේන්ටේන් කර properly පදින්න. ඒක ඔයාට තවත් තියෙන ලොකු අවශ්‍යතාවයක්. ඉතින් BMW 530 කියන්නේ luxury German performance car එකක්. ඉතින් අපි හිතනවා අපි ඔබලන්ට මේ වාහනය ගැන හොඳ review එකක් ගෙනාවා කියලා. ඉතින් ඒකත් එක්ක නැවත දෙයක් මතක් කරනවා CarsGuide YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වාහනේ ඔයගොල්ලන්ට මාකට් ප්‍රයිස් එක දැනගන්න ඕනේ නම් යන්න ikman app එකට ikman app download කරලා නැත්නම් Google Play Store Apple App Store වලින් download කරගන්න. තව දෙයක් මේකේ competitors ඒ කියන්නේ BMW 5 series එකේ competitors Mercedes Benz S class ඒත් එක්කම Jaguar Audi ඒ වගේ වාහනයක ඔයගොල්ලෝ review එකක් ඕනේ නම් පල්ලෙයා comment section එකේ comment එකක් දාන්න ඔයගොල්ලෝ දැනගන්න ඕන වාහනේ ගැන. ඉතින් දැන් අපි සමු ගන්නවා ආපහු ඊළඟ video එකේදී හම්බ වෙමු.